Hello everyone, welcome back to my channel. I think gorgeous lady mage YouTube channel ekata ola hemoma godak aadarin piligannawa. E wage matak karana mage channel ekata oya aluth kenek nan dammama gihilla gorgeous lady mage YouTube channel ekata subscribe karala eha patte thiyena bell icon ekak amathaka nokara click karala lassana wenna math ekak ekathu wenna kiyala aadarin matak karanawa. Ithin wenna wageema oyalata godak watina godak prayojanawath wana video ekak thamai aragena aave. Video ekata gihilla balamu ada video ekak mokak weida kiyala. ලෝකේ ගොඩාක් කාන්තාවන් තමන්ගේ කොණ්ඩය ගැන හිතද්දි කොණ්ඩෙට ආදරය කරද්දි ගොඩාක්ම තමන්ගේ ළඟින්ම තියාගෙන ඉන්න ඔයිල් එකක් ගැන තමයි මම අද කතා කරන්න ආවේ. මොකද මේ දවස්වල මේ ඔයිල් එක මටත් ගොඩාක් උදව් උපකාරී වෙලා තියෙන නිසා මම හිතුවා මේ ඔයිල් එකෙන් මට ලැබුණු බෙනිෆිට්ස් ඔයගලත් එක්ක බෙදා හදා ගන්න සහ ඔයාලට මේ ඔයිල් එක ගන්න හිතාගෙන ඉන්නවා නම් තවත් ලොකු හොඳ දැනුමක් ලබා දෙන්න. ඉතින් මේ ඔයිල් එක තමයි ආගන් ඔයිල්. ඉතින් ආගන් ඔයිල් කිව්වම ලෝකේ ගොඩාක් කාන්තාවන් අතර කොණ්ඩය පැත්තෙන් ගත්තොත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් ආගන් ඔයිල් කම කොණ්ඩෙට විතරක් නෙමෙයි අපේ ෆුල් බොඩි එකටම යූස් කරන්න පුළුවන් ඔයිල් එකක්. ඉතින් අද මම කතා කරන්න හේතුවේ බොඩි එකට ආගන් ඔයිල් එකෙන් ලැබෙන ප්‍රයෝජන නෙවෙයි කොණ්ඩෙට ලැබෙන ප්‍රයෝජන. මම වෙනත් දවසක අරගෙන එන්නම් ආගන් ඔයිල් එකෙන් අපේ බොඩි එකට ලැබෙන බෙනිෆිට්ස් මොනවාද කියලා. ඉතින් මගේ මේ දවස්වල මම ආගන් ඔයිල් එක යූස් කරන්නේ මගේ කොණ්ඩෙට නිසා මට ලැබුණු වරප්‍රසාද මට ලැබුණු ප්‍රතිලාභ ඔක්කොම මම ඔයාලට අද කියලා දෙන්නම්. අපි මුලින්ම බලමු මේ ආගන් ඔයිල් කියන්නේ මොකක්ද කියලා. මේ ආගන් ඔයිල් ගත්තම ඔයාගේ ස්කැල්ප් එක ගොඩක් නිරෝගීව තියාගන්න ගොඩක් උදව් වෙන ඔයිල් වර්ගයක්. මොකද ඔයාගේ කොණ්ඩේ තියෙන ගොඩාක් ගැටළු වලට පිළියමක් විදිහට අපි මුලින්ම අපේ ස්කැල්ප් එක කියන්නේ අපේ හිස් කබල හොඳින් පෝෂණය කරගන්න ඕනේ. ගොඩාක් හිස් කබල වේරුනාම කොණ්ඩේ යන බලනවා, ඉස්සරිය ඇති වෙන බලනවා. ඔයාගේ හිස් කබල හොඳ පිරිසිදු වෙනවා තිබ්බොත්, හිස් කබල තෙල් කුණු දූවිලි වලින් නිතරම පිරීලා තිබ්බොත් ඔන්න එතකොටත් ඔයාගේ කොණ්ඩේ යන කොණ්ඩේ ගැටළු ඇති වෙන්න ගොඩක් බලපානවා. ඉතින් මේ ආගන් ඔයිල් කියන්නේ ඔයාගේ කොණ්ඩේ අගිසි පැලීම්, ඔයාගේ කොණ්ඩේ දුර්වර්ණ වීම, ඔයාගේ කොණ්ඩේ ගැට ගැසීම, ඔයාගේ කොණ්ඩේ කිසිම කීකරුකමක් නැත්තම් ඒ දේවල් මගහැරගන්න ගොඩක්ම උදව් වෙන ඔයිල් එකක්. ඉතින් විශේෂයෙන්ම කිව්වොත්, කෙටියෙන්ම කිව්වොත් ඔයාගේ කොණ්ඩෙට හොඳ මොයිස්චරයිස් එකක් දෙන්න මේ ආගන් ඔයිල් එක ගොඩක් උදව් වෙනවා. මොකද ඔයාගේ කොණ්ඩේ නිතරම තෙතමනේ පවත්වා ගත්තොත් ගොඩක් අය වැරදි හිතනවා තෙතමනේ කිව්වම ඔයිල් ගාගෙනම ඉන්න ඕනේ, එහෙම නැත්නම් ඔයාගේ කොණ්ඩේ නිතරම තෙත පිටින් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නෙමෙයි, ඔයාගේ කොණ්ඩේ කෙනෙක් අල්ලලා බැලුවොත් ඒ කොණ්ඩේ හරිම දිදුලන දීප්තිමත් ස්වභාවයකින් තියෙනවා නිතරම තෙතමනේ. අපි මූණක් වුණත් ගත්තොත් කියලා හොඳට ලේ ගමනාගමනේ සිද්ධ වෙන මූණක් කියලා. අන්න ඒ වගේ තමයි කොණ්ඩේ. කොණ්ඩේ නිතරම හොඳින් ක්‍රියාකාරී වෙන කොණ්ඩයක් නම් ස්කැල්ප් එකේ රුධිර සංසරණය හොඳින් සිද්ධ වෙනවා නම් ඔයාගේ මේ කොණ්ඩේ ගත්තම හරිම නිරෝගී කොණ්ඩයක් කියලා, තෙතමනිය පිරිච්ච කොණ්ඩයක් කියලා දැක ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් දෙනෙක් හිතන්න එපා ආගන් ඔයිල් කොහොම අපි එදිනෙදා යූස් කරන කොණ්ඩ වැවෙන්න ගන්න වෙනත් ඔයිල් වර්ග වගේ කියලා. මොකද ආගන් ඔයිල් එක අරගෙන ගෑවම කිසිම විදිහකින් අපි ඔයිල් එකක් ගෑවද කියලාවත් හොයාගන්න බැරි විදිහට තමයි අපේ කොණ්ඩෙට ලොකු වටිනාකමක් එකතු කරලා අපේ කොණ්ඩෙට හොඳ බෙනිෆිට්ස් ලබා දෙන්නේ. ඉතින් ආගන් ඔයිල් වලින් ඔයාගේ කොණ්ඩෙට හොඳ මොයිස්චරයිස් එකක් දෙනවා වගේම ඔයාගේ කොණ්ඩේ හොඳට ප්‍රොටෙක්ට් කරලා ඔයාගේ කොණ්ඩේ හොඳට කීකරුව පවත්වා ගන්න ඩ්‍රයි ෆ්‍රිසි හැවලාන ඔයාගේ කොණ්ඩේ ඒ ගැතිය මගහරවල කීකරු කොණ්ඩයක් වඩ ලබා දෙන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ කොණ්ඩේ වර්ධනය කරන්නත් මේ ආගන් ඔයිල් කියන දේ ගොඩක් උදව් උපකාරී වෙනවා. ඔයාගේ ස්කැල්ප් එකට ආගන් ඔයිල් නිරතුරුවම ඇප්ලයි කිරීම මගින් ඔයාට කොණ්ඩේ ඉක්මනින්ම වර්ධනය කර ගැනීම හැකියාව දෙනවා. ගොඩක් අය ආගන් ඔයිල් ගැන කතා කරන්නෙත් නැත්තේ සහ ගොඩක් අය ආගන් ඔයිල් පාවිච්චි කරන්න ගන්නෙත් නැත්තේ මිල අධික නිසා. එක ලංකාවේ හෝ වේවා කොයි හෝ රටක වේවා ආගන් ඔයිල් කියන දේ ගොඩක් මිල අධික ඔයිල් එකක් වෙලා තියෙනවා. මොකද කොණ්ඩෙට ලැබෙන ප්‍රතිලාභ නිසාම, සමට ලැබෙන ප්‍රතිලාභ නිසාම. ඉතින් මම කියවනේ මේ දවස්වල ආගන් ඔයිල් කියන දේ මටත් ගොඩක් සමීපයි කියලා. ඉතින් ඔයාලා දන්නවා මම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් ඉතාලියේ සැලොන් එකකදී කරගත්තා. ඒ ගැන වීඩියෝ එකක් මම ඔයාලට ගෙනාවා. කෙරටින් ට්‍රීට්මන්ට් එකක් දින 4න් පස්සේ නෑවට පස්සේ කොහොමද කොණ්ඩෙට මොකක්ද උනේ, කොහොමද ඒ දවස් 4න් පස්සේ අපි කොණ්ඩේ සෝදන්නේ, ඒ දේවලුත් මම වීඩියෝ එකකින් ගෙනාවා. ඉතින් ඒ වගේම තමයි ආගන් ඔයිල් කියන දේත් මට කෙරටින් ට්‍රීට්මන්ට් එක නිසා ගොඩක් සමීප වුණා. ඉතින් මිල කලින් මම ආගන් ඔයිල් ගැන දැනගෙන හිටියට වැඩිය පාවිච්චි කරන්න උනන්දුන්නේ නැහැ. ගොඩක්ම මිල අධික ඔයිල් එකක් නිසා. නමුත් මට සෙලොන් එකෙන් මෙන්න මේ ආගන් ඔයිල් එක දීලා තිබ්බ මගේ කොණ්ඩෙට පාවිච්චි කරන්න කියලා. ඉතින් එතක මිකිවර වෙනකම් මම පාවිච්චි කරනවා. ඉතින් මම හිතුවා මේක
ඔයාලටත් බලන්න අරගෙන එන්න ඕනි කියලා. ඒක නිසාමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වාගේ කොට කලර් කරලා දිනනනම් වාගේ කොට ස්ට්‍රේට්නින් කරලා, රීබෝන්ඩින් කරලා, රිලැක්සින් කරලා, පර්ම් කරලා, ඒ වගේම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් හරි කරලා තියෙනවා නම් ඔන්න ඔයාට ගොඩාක්ම උදව් උපකාරී වෙන ඔයාගේ ළඟම ඔයාගේ කොණ්ඩෙට ගොඩාක් ආදරය කරන ඔයා වගේම ආදරය කරන මිතුරෙක් තමයි මේ ආගන් ඔයිල් කියලා කියන්නේ. ඉතින් ඔයා මේ මොන දෙයක් කොණ්ඩෙට කරලා තිබ්බත් ආගන් ඔයිල් එක අරගෙන ඔයාගේ කොණ්ඩෙට පාවිච්චි කරොත් මේ දේවල් වලින් කොණ්ඩෙ ඩැමේජ් වෙන එක ගොඩාක් මග හරවා ගන්න පුළුවන්. ඔයා ස්ට්‍රේට් කරලා තියෙන හෙයා එකක් නම් ඔයාට පුළුවන් දිනපතා නෑමෙන් පස්සේ ආගන් ඔයිල් ස්වල්පයක් අරගෙන ඔයාගේ කොණ්ඩෙට ඇප්ලයි කරන්න. ඒ වගේම කලර් කරලා තියෙන හෙයා එකක් නම් ඔයාගේ මුළු කොණ්ඩෙටම ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට ඔයාගේ කලයක ඩැමේජ් වෙන්නේ නැතුව කලයකින් කොණ්ඩෙට වෙච්ච ඩැමේජ් එකත් මග හරවාගෙන තියාගන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රේට්නින්, ෆර්මින්, රීබෝඩින් මේ ඕනම කොණ්ඩෙකටත් මේ කියපු විදිහටම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා අයන් කරනවා නම් කොණ්ඩේ, ඔයා කොහේ පාටි එකකට යන්න වගේ නම් කොණ්ඩ අයන් කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හීට් ප්‍රොටෙක්ෂන් එකක් විදියට මේ ආගන් ඔයිල් එක යූස් කරන්න පුළුවන්. මොකද ආගන් ඔයිල් වලින් ඔයාගේ කොණ්ඩෙට වෙන හානිය අවම කරලා ගොඩක් හොඳ නිරෝගී කොණ්ඩයක් ලබා දෙන්න හීට් එකෙන් වෙන ඩැමේජ් එක අවම කරන්න ගොඩක් උදව් වෙන නිසා ආගන් ඔයිල් එකක් ළඟ තියාගත්ත කියලා කිසිම වරදක් වෙන්නේ නැහැ. ඉතින් අර ගොඩක් අය දිනපතාම භාවිතයෙන් ඉවර වුණාට පස්සේ ආයෙ මිලදී ගන්න ඕනේනේ. ඉතින් ඒක නිසා තමන්ට අයන් එකක් යූස් කරන වෙලාවට එහෙම නැත්නම් තමන් කොහේ යන්න ඉන්න වෙලාවට ආයෙ කොණ්ඩේ ලස්සන ෂයින් එකට තියා ගන්න ඕනේ නම් ආගන් ඔයිල් එකක් අරගෙන ළඟ තියාගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩි මුදලක් දීලා හරි ඉතින් පුළුවන් කෙනෙක්ට ගන්න පුළුවන්. මමත් තාම පාවිච්චි කරන්නේ සැලොන් එකෙන් දුන්න ආගන් ඔයිල් එක. ඉතින් මොන දේ ගාලත් ඉස්සරි ඉවත් වෙලා නැහැ, ඉස්සරි කරදරේ මගේ හැරිලා නැහැ කියලා ගොඩක් මැසිලි නඟට ආයෙත් ඔන්න ආගන් ඔයිල් එකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් අනිත් ඔයිල් වලට වඩා ආගන් ඔයිල් කියන්නේ ගොඩාක් හොඳ ප්‍රොසෙස් එකක් එක්ක අපේ හදට පත් කරන ඔයිල් එකක්. ඉතින් ඒක නිසා අපිට කොණ්ඩෙට වෙන ඩැමේජ් එක අවම කරගෙන ඩැන්ඩ්‍රෆ් නැති කරගෙන කොණ්ඩේ හිතනවටත් වඩා හොඳ තියාගන්න පුළුවන් ඔයිල් එකක්. ඒක දැම්මම අත්දැකීමෙන් දන්නින්ද මට බය නැතුව ඔයාලට කියන්න පුළුවන්. හරි, ඉතින් ආගන් ඔයිල් එකේ ලැබෙන බෙනිෆිට්ස් මොනවාද කියලා දැන් ඔයාලා හොඳටම දන්නවා. ඉතින් ඒ වගේම තමයි මට හිතෙන ආගන් ඔයිල් එක මම වෙන්දට ඇප්ලයි කරනවා වගේ අද ඔයාලට ඇප්ලයි කරලා පෙන්නන්නත් ඕනි කියලා. ඉතින් වෙන්දරත් මම නෑවට පස්සේ අනිවාර්යයෙන්ම ආගන් ඔයිල් එක ඇප්ලයි කරනවාමයි. ඉතින් මොකද මම කිව්වත් වගේ මම දැන් මේ ඔයිල් එකට ගොඩාක් ආස වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා අද මම නෑව නාල වීඩියෝ එක කරද්දි හිතුවා ඔයිල් එක ගාල වීඩියෝ එක කරන්න නැහැ. වීඩියෝ එක අතරතුර පෙන්නන්නම් ඔයාලට මේ ඔයිල් එක ගාලම කියලා. ඉතින් දැන් මේ කෙරටින් ට්‍රීටඩ් හෙයා එක අද මම වොෂ් කරලා තියන්නේ. ඉතින් අපි දැන් බලමු ආගන් ඔයිල් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ තියෙන අපේ ආගන් ඔයිල් එක හරිම සුවඳයි, හරිම කාම් සුවඳක් තියෙන්නේ. හරිම ආසෙ හිතෙන ඔයිල් එකට. ඒ වගේම ඔයාලට අතට ඔයිල් එක ගත්තම වෙන ඔයිල් වගේ ගාලේ වුණාට පස්සේ අත ඔයිල් වෙලා නැහැ. ඒ කියන්නේ මේක අපේ හෙයා එකටත් ඉක්මනින්ම ඇබ්සෝබ් වෙන ඔයිල් එකක් කියලා අපිට හොඳටම හඳුර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ආගන් ඔයිල් මෙන්න මේ විදියට අතට ස්වල්පයක් අරගන්න තියෙන. හරිම පොඩ්ඩයි ගන්න ඕනේ. මේ විදියට ස්වල්පයක් අරගෙන ටික හොඳට මෙහෙම අතේ කලවම් කරලා ඔයාගේ කොණ්ඩේ මුළු කොණ්ඩෙම පදින විදියට මෙන්න මේ විදියට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මතක ඇතුව මේ අගිසිවල ආගන් ඔයිල් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඉතින් මොකද අගිසි පැලෙන එක, අගිසි දුර්වර්ණ වෙන එක ගොඩක් මග හරවා ගන්න පුළුවන් කියලා මම කලිනුත් කිව්වනේ. ඉතින් ඒක නිසා අගිසි වලත් ආලේප කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට ආගන් ඔයිල් එක ආගේ මුළු කොණ්ඩෙටම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනදි කලින් තිබ්බට වඩා කොණ්ඩේ තවත් කීකරු වෙලා තියෙනවා. ඉතින් අර කඩා හැලෙන ස්වරූපය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයිල් එක ගියාට පස්සේම ඔයාලට ඒක පේන්නේ නැති. දැන් බලන්න කලින් තිබ්බට වඩා කොණ්ඩේ ෂයින් එකත් ඇවිල්ලා, ඒ වගේම අර කැරටින් ට්‍රීට්මන්ට් එකේ තියෙන ඒ ස්වභාවෙත් ඉක්මනට ආව ඔයිල් එක ගෑවට පස්සේ. ඉතින් මේක ගමනක් යනකොට වගේ ලස්සනට කොණ්ඩේ ගාගෙන ගියා නම් හරිම වටිනවා. ඉතින් කොණ්ඩේ ලස්සනටත් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට කොණ්ඩේට ගොඩාක් බෙනිෆිට්ස් උත් ලැබෙනවා. ඉතින් මං හිතන ඔයාලට තේරෙන්නේ නැති කියලා වෙනස. ඒ වගේම
ලැබෙන ප්‍රතිලාභ. ඉතින් මම හිතනවා මිල ටිකක් අධික වුණත් ආගන් ඔයිල් එකක් අරගෙන ළඟ තියාගන්න එකේ කිසිම පාඩුවක් නැහැ කියලා. මං කියවනේ ආගන් ඔයිල් එක හොඳට ඉක්මනින්ම අපේ කොනේට ඇබ්සෝබ් වෙනවා කියලා. ඒ වගේම තෙල් ගෑවද කියලාවත් හොයාගන්නවත් බෑ. ඉතින් ඔයාලට අත දැක්කම පේනවා ඇති අතේ කිසිම තෙල් ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ අපේ කොණ්ඩේ මිටික ඉක්මනට උරාගත්තා. ඒ වගේම අතේ වුණත් රැඳෙන්නේ නැහැ තෙල් වගේ. ඉතින් මම හිතනවා මීට වඩා වැඩි විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ආගන් ඔයිල් ගැන ඔයාලා දන්නවා ඇති කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මම කලින් වීඩියෝස් වලදී කිව්වා හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් ගෙදරදීම කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම එතනදී ගත්ත ඔයිල් වර්ගම ඔයාලට ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට මේ හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න පිරිසිදු පොල් තෙල් මේස හැදි තුනකුයි ආගන් ඔයිල් තේ හැදි එකකුයි අරගෙන හොඳට මික්ස් කරලා ඒකට විටමින් E කරලකුත් එකතු කරලා ඔයාගේ ඩබල් බොයිල් කරන විදිහටම ඩබල් බොයිල් කරලා ආගේ කොණ්ඩේ හිස් කබල ඉඳලා මුළු කොණ්ඩේටම ඇප්ලයි කරලා අර ඔට්ටල් ට්‍රීට්මන්ට් එක කරන විදිහටම කරලා හොඳ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරොත් අනිවාර්යයෙන්ම මට රිසල්ට්ස් කියන අමතක කරන්නත් එපා. ඒ වගේම මම ඉදිරියේදී අරගෙන එන්නම් ආගන් ඔයිල් මික්ස් කරලා හදාගන්න හෙයා මාස්ක් එකක් කොහොමද අපි ඇප්ලයි කරන්නේ හදාගන්නේ ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි වීඩියෝ එක හොදට ගෙනාවේ. ඔයාලට මේ වගේ දැනුමක් ලබා දුන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන් ලයික් එකක් දෙන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලව හම්බ වෙන එක අදට ගිහින් එන්න. සුබ දවසක් අතුරින් පරිස්සමින් ඉන්න කෙනා. බයි.